විස්තර වන කෙතෙහිම වෙඩිලුණු ගුහාව මාවය ඇල්ල සහ මීමුර යන සොඳුරු ඉසව්වලට ඔබව කැඳවාගෙන යන්නයි මේ සූදානම් වෙන්නේ. මේ ස්ථානවලට යන ගමනේදී අපිට අනිවාර්යයෙන්ම හමු වෙන ප්‍රධාන සංදි ස්ථානීය කෝබට් කැප්. මේ අපි ඉන්නේ කෝබට් කැප් වල. මෙතන විශාල සුළං කපොල්ලක්. සුළඟ දැන්නන්නේ සුළං තියෙන වෙලාවට මෙතන හිටගෙන ඉන්නත් බෑ. සංචාරය කරන කෙනෙකුට හෙමින් සැරේ මෙතනට ඇවිල්ලා ආස්වාදජනකව විවේකයක් ගත කරන්න පුළුවන්. මෙතනින් තමයි මීමුරේ පැත්තට සංගප්පුව පැත්තට මාර්ග විසිරෙන්නේ. ඒ විතරක් නෙමෙයි ප්‍රියන්ත. මෙතන මේ කඳුවැටියේ සම්දිස්ථානය. ඕන්න ගැතරම දුම්බර කඳුවැටියේ තියෙන දූෂණතාවය හඳුනා ගන්න පුළුවන් එක ස්ථානයක් මෙතන. මේ ස්ථානය තමයි මේ කඳුවැටි තුනක් එකට එකතු වෙන ස්ථානය. මේකට අට්ටාල මූට්ටෝ කියලා ඉස්සර හඳුන්ලා තියෙනවා. දැන් අට්ටල මෙට්ටෝ කියලා කියනවා. රෝබර්ට්ස් කැප් කියන්නේ මේකට ඉංග්‍රීසියෙන් කියන නම. අට්ටාල මූට්ටෝ කියන්නේ අර කඳු මුදුන් එකතු වෙනවා කියන අර්ථය. ප්‍රියන්ත ටිකක් මන්දාරම් ගතියකුත් පේනවනේ. ඔවන්දාද මේ ස්ථානය විශේෂ කාලගුණ තත්ත්වයක් තියෙන තැනක්. දැන් මේ වැහිබර වෙලා තිබ්බට සමහරවිට තව මොහොතකින් මේ ස්ථානය විවෘත වෙලා මේ ප්‍රදේශයට අවු වැටෙන්න පුළුවන්. ඒ වගේම මෙතන තද සුළං තියෙන තැනක්. සමහරලාට වෙහි පොඩ ඇවිල්ලා වදිනවා. ඉතින් මේක මේ ප්‍රදේශයේ තියෙන කාලගුණික විවිධත්වය දකින්නත් පුළුවන් හොඳ ස්ථානයක්. ඒ වගේම දවල් කාලයක අපිට ඇවිල්ලා එක දවසකින් මෙතන ඇවිල්ලා හොඳට දවසක් ඉඳලා ගත කරලා යන්න පුළුවන් තරක් මෙතන. දිස්ත්‍රික්කෙන් ඇවිල්ලා ආපහු අපි දැන් ආවා වගේ මෙතන දවසක් ගත කරලා යන්න පුළුවන්. සුන්දර ස්ථානයක් මෙතන ඇත්තට. දැන් එතකොට අර දුම්බලා වලින් වැහිලා යන කඳුපන්තිය මොකක්ද? මේ කඳු වැටි මේ ශිඛරයට කියනවා ස්පිනික්ස් රොක් කියලා. අරපැත්තෙන් පේනවා අපි සුදුවලාගල. ඊට එහා පැත්තෙන් ඈතින් පේනවා මීමුරේ පැත්තේ තියෙන කඳු වැටි ලකේගල පමාරපු ගල ඉදිරියේ කඳු වැටි ඔක්කොම නම් කරලා තිනවා. මේ නකල්ස් කඳු වැටි එක කොටසක් තමයි පේන්නේ. එහා පැත්තෙන් තියෙන නකල්ස් කඳු වැටි නකල්ස් ශිඛරය ඒක අපිට මෙතනදී දකින්න හැබැයි නැහැ. මේ කඳු වැටි එහා පැත්තේ තියෙනවා. එතකොට මේ පැත්තනේ මේ පැත්තෙත් පේනවා කඳු. ඔව් මේ පැත්තෙත් තියෙනවා දෝතුළු ගල කඳු වැටි මෙහෙට විහිදිලා යනවා. දැන් අපිට මෙතේ ඉඳලා පෙන්වන්න පුළුවන් කුඩා ලෝකාන්තය. ඈතින් පේනවා වික්ටෝරියා රන්දනිගල රන්ටඹේ වනජීවි කලාපය. ඒ වගේම මෙතනට හොඳට අහස පැහැදිලි දවසක නම් මඩල් සීම නමුණු කුල කඳු වැටි දැක ගන්න පුළුවන්. සරබරවත් අපිට මෙතනදී දකින්න පුළුවන්. තව බලවගිරිය කියලා කඳු වැටියකුත් කන්දකුත් තියෙනවා. ඒකත් මෙතනින් දකින්න පුළුවන්. කෝබට් කැප් වලදී දකින්න තිබුණු මන්දාරම් ගතිය දැන් ටිකක් අඩු. අපේ ගමනාන්තය තමයි වෙඩිලුණු ගුහාව. මේක දුම්බර වනපෙතේ පිහිටා තිබෙන පාරිසරික හා ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක්. වෙඩිලුණු ගුහාවට ප්‍රවේශ මාර්ගය වැටිලා තියෙන්නේ කෝබට් කැප් වල ඉඳලා මීමුරේ දක්වා දිවෙන මාර්ගයේ කරඹ කැටිය ප්‍රදේශයේ. දැන්ින්නේ කරඹ කැටියේ පාමුල. මේ පාර දිගේ යන්නට පුළුවන් වෙඩිලුණු ගුහාවට. ප්‍රියන්තරන් ගිහිල්ලා තියෙන මිට ඉස්සෙල්ලා අපි නම් යන්නේ පළවෙනි වතාවට. කොහොමවත් ප්‍රියන්ත කොහොමද මාර්ගය ඉස්සරහදී? දැන් මේ අපිට නම් වාහනේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙතන වෙන පාර ටිකක් දුෂ්කර පාරක්. වෙන වාහන වලට නම් යන්න අමාරුයි. සාමාන්‍ය ජීප් එකක් කැබ් එකක් වගේ වාහන මෝටර් සයිකලක් නම් පාරට හොඳයි. පාර කැඩිලා තියෙන ටිකක්. කොච්චර විතර යන්න ඕනද? මේ තින්නේ මේ පාර. ඉතින් කිලෝමීටර් 4ක් විතර අපිට තව මේ වාහනේ යන්න පුළුවන්. ඊට පස්සේ යන්න අපිට අවශ්‍ය වෙනවා 5 කිලෝමීටර් දෙකම ආරක් තුනක් විතර වගේ 5 ගිල්ල යන්න තියෙන්නේ කම්බට නගින්න ඕනේ. එහෙනම් ඉතින් එතෙන්ට ගිහිල්ලාම කතා කරමු නේ. ප්‍රවේශ මාර්ගයේ වැටිලා තියෙන්නේ කරඹ කැටිය වනපෙත මැද්දෙන්. ගමන තරමක් දුෂ්කරයි. වැස්ස තියෙන කාලෙට සමහර වෙලාවට මේ දොලපාරෙන් වාහනය මෙගොඩ කරගන්නත් තමයි. කොහොම වුණත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩීන්ස්ටන් අඩවි වන කාර්යාලය මේ මාර්ගය සැලකිය යුතු මට්ටමකින් නඩත්තු කරලා තියෙන බව නම් කිව යුතුයි. මහවයේ දියල්ලා විශේෂ
ගමනේ එක කඩයිමකට අපි දැන් ඇවිත් වාහනෙන්න පුළුවන් මෙතෙන්ට විතරයි මේ කුඹුගොල්ල ගම්මානය දුම්බර වනපෙතේ පිහිටි තවත් ඉපැරණි හුදෙකලා ගම්මානය ගොයන් කපා පාගල අහවර හින්දා කුඹුරු වල කවුරුවත් නැහැ වගේ වාහනෙන් ඇවිත් ටිකක් මහන්සි පයින්ුත් ගොඩක් දුර යන්න තියෙන හින්දා පොඩ්ඩක් ගිමන් හැරලා යන එක කොයිකටත් හොඳයි කුඹුගොල්ල පහු කරනකොට හමු වෙන්නේ නායල ගම්මානය මෙයත් හුදෙකලා කුඩා ගම්මානයක් මින් නොබ්බට ඇත්තේ කිහිල්පත් දොරගල කඳුවැටිය හා ආශ්‍රිත වනාන්තරය මාර ටිකක් දුෂ්කරයි බෙඩිලුණු ගහවට යන ඉස්සර වෙලා දකින්නට තියෙන ලස්සන තැනක් තමයි මේක නේද ප්‍රියන්ත ඔව් මේ මේකනේ කියන්නේ නායල කියලා මේක මේ කඳුවැටියේ කොස්ගොල්ල කියන ප්‍රදේශයේ ඉඳලා පහළට එන්නේ අපිට මෙතනින් ඒගොඩ වල යන්න සිද්ධ වෙනවා හැබැයි වැස්ස කාලේක නම් පොඩක් කල්පනා කරන්න ඕනේ මෙතනින් ඒගොඩ වෙන එක ගැන මොකද මේ ස්ථානේ වතුර වැස්සට පස්සේ වතුර වැඩි වෙනවා ඒ නිසා අපි යහ පැත්තට ගියොත් සමහරවිට අපිට එහා පැත්තේ ඉන්න වෙනවා ඒගන හිතලා තමයි අපි වැස්ස දවසක නම් මෙතනින් මේ ගමන එහාට යනවද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ පොඩ්ඩක් හිතන්න ඕනේ. මෙතනින් පහලක් තියෙන සුන්දර දියල්ලක් ඔබට නරඹන්න පුළුවන් එයක්. අවබෝධයකින් හා වගකීමකින් තොරව වෙඩිලිමු ගුහාව බලන්න ගිය ඇතමුන්ට නායල පිටාර ගලලා රාත්‍රිය වනාන්තරයේ ගත කරන්න සිද්ධ වෙච්ච අවස්ථාවක් තියෙනවා. සංචාරය කරන විට අදාළ ප්‍රදේශය පිළිබඳව කිවියුතු අවබෝධයේ වැදගත්කම පෙන්වන්න පුළුවන් උන්චි නිදසුනක් තමයි ඒ. නායල පසුකල විට හමු වෙන්නේ හොඳින් වැඩුණු මේ වනාන්තරය. තවමත් එය සුරක්ෂිතයි. සැබවින්ම ඒ පිළිබඳ ගෞරවය හිමිවෙත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ දුම්බර මේ අහිංසක ගැමියන්ට. විශාල මිල ගහක් තියෙන ඉස්සරහ. ඔව්. ගහක් හදන්න ඉතර ගහක්. දැසි කල්ලුම තියන්නේ. මේක මිල ගහක් තමයි. විශාල මිල ගහක්. මෙයා ගොඩක් වටනගස් කළා කියලා අපිට තියෙන දකින්න පුළුවන්. ගොඩක් වටනශාගේ අද ශ්‍රී ලංකාවට ආවේ නේද? ඔව්. වර්ග හොඳක් තියෙනවා. මේ විශාල ගස් වල සාමාන්‍ය හානි වෙන්නේ සුළඟකින් වගේද නැත්නම් මෙතනත් ගහක් තැල්ලලා තිබුණා දැන් තියෙනවා මේ තව ගහක් කිලෝමීටර් දෙකම මාර්ගකට වැඩි දුරක් දැන් ඇවිල්ලා ඉන්නේ අපි ටිකක් මහන්සි ගතිය දැනෙනවා ඒත් මේ මහන්සි ගතිය ඒ තරම්ම දැනෙන්නේ නැහැ නේද ප්‍රියන්ත මේ ගස් වල තියෙන සුන්දරත්වයේත් එක්කම සිසිලසත් එක්ක ඔව් ඇත්තටම මම හිතන්නේ ඒක වෙන්නේ නැති අපිට මේ වෙනස අපි දැන් තව මීටර් 500ක් විතර අගේ දුරක් අපිට උඩට යන්න තියෙනවා ඔව් ඒ වගේම මම හිතන්නේ මේ වියලි කලාපේ වනාන්තරයේ අභ්‍යන්තරයත් අපිට මෙතනදී හොඳට දැක ගන්න පුළුවන් බලන්න මේ යටි රෝපණයක් නැතුව තමයි මේ වියලි වනාන්තරයක් තියෙන්නේ එතෙන්දී අපිට හොඳට දැක ගන්න පුළුවන් මේ ලක්ෂණ ඔව් විශාල ගස් විතරයි තියෙන්නේ පහල පොඩි පොඩි ගස් දකින්නත් ලැබෙන්නේ නැහැ ඔව් ඇත්තටම යටි රෝපණේ අඩුයි ඔව් ඉදිරියේදී වෙනස් වෙනවද තත්ති නෑ අපි මේ කඳු උඩට යන කල්ම වගේ මේ වනාන්තරය තමයි තියෙන්නේ ඊට පස්සේ මේක වෙනස් වෙන්නේ ඇත්තටම අපි අර හිටපු පැත්තේ තෙත් කලාපේ වනාන්තරයක තමයි යටි රෝපණයේ ඝනව වැඩිණු වනාන්තරයක් දකින්න පුළුවන් වෙන්නේ. මිල්ල බුරුත ඇතුළු ශාක වර්ග රසක් මේ වනාන්තරයේදී දකින්න පුළුවන්. පිහිඹිය, වෙලන්, මලබඩ පළු වගේ ශාක වර්ගත් අතරින් පතර දැකිය හැකි. දැන් නම් අපි අපේ ගමනාන්තයටත් ගොඩක් කිට්ටුයි. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 2500කට ආසන්න උසකිනුයි දැන් අපි ඉන්නේ. මෙතන ගුහා විවරය. සබදාමේ පුදුම නිර්මාණයක් කියලා හිතෙනවා. කිලෝමීටර් 3ක අවසානයේ. ප්‍රියන්ත කොච්චර දුරක් යන්න පුළුවන් මේ ගුහා ඇතුළට? මේකේ විශ්වාස කරනවා අඩි 200ක් විතර යන්න පුළුවන් කියලා මම හිතන්නේ අපිට එච්චර දුර යන්න පුළුවන් කියලා දැනටම මම හිතන්නේ ඕගොල්ලන්ට දැනෙනවා ඇති
මෙතන අර වවුල් දෙටි වල ගඳ එහෙනම් අපිට එච්චර දුර යන්න බැරි නමුත් පොත්වල තියෙනවා කියලා මීටර් 200ක් විතර වගේ දුර යන්න පුළුවන් කියලා. අඩි 200ක් විතර වගේ දුර යන්න පුළුවන් කියලා. විඩිලුණු ගුහාවේ උස අඩි 100කට ආසන්නයි. පළලාඩි 80ක් විතර වෙනවා. ගුහා විවරයේ ඇත්තේ පොළොව මට්ටමේ ඉඳලා අඩි 10ක් විතර උසින්. ඒ නිසා ගුහාවට ඇතුළු වීම තරමක් දුෂ්කරයි. ගුහාවේ බිම විසිරී ඇති වවුල් බෙටි පයට පැගීම සමහර විට ශරීරයට අහිතකර වෙන්න පුළුවන්. ඒ නිසා පාවහන් පැලඳීම ආරක්ෂිතයි. ඒ වගේම විදුලි පන්දමක් මේ ගමනට අත්‍යවශ්‍යමයි. වෙඩිලුණු ගුහාවේ ඇතුළාන්තය වවුලන්ගේ රාජධානියක්. අපි ආපු නිසා හැමෝම කලබල වෙලා. ඒ වගේමයි ඉවසන්න බැරි වවුල් බෙටි කඳ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමයේදී මේ වෙඩිලුණු ගුහාවෙන් දේශීය වෙඩි බිහිත් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ලබාගත් බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මේ තියන්නේ ඒ වෙඩිලුණු කියන එක තමයි. මේක නයිට්‍රස් සල්ෆේට් කියලා රසායනික වහුනවා. මේක මේ වවුල් වවුලන්ගේ ප්‍රද්‍රව්‍ය සහ මේ ගලේ ජීර්ණ වෙන වටිනා පාෂාණ කොටස් එකතු වෙලා හැදෙන හිතුවට වඩා ඉක්මනින් හැන්දෑව ලඟ වෙලා මේ වගේ ගමන්වලදී කාලය යනවා දැනෙන්නේ නැහැ. ඒ වුණත් ඒ පිළිබඳ අවධානය නම් අත්‍යවශ්‍යයි. මොකද ආපහු යන්න තියෙන්නේ වනාන්තරයේ මැද්දෙන්නේ. කළුවර වැටුනොත් ඒ ගමන අනතුරුදායකයි. ඉතින් සැරිසර සෞන්දර්ය චාරිකාවේ පළමු දිනේ නිමාවයි මේ. බලන්නකෝ ඈතින් පෙනෙන ලකේ ගලේ අපූර්ව. තවත් අලුත් දවසක්. සැලසුම් කරපු විදිහට අද දවසේ අපේ ගමනාන්තය වෙන්නේ මීමුරේ ගම්මානේ. කළු පහන සහ කිහිල්පත් දොරුගල කඳු වැටි අතර පිහිටා තිබෙන මේ නිම්නයි තමයි මීමුරේ ගම්මානේ පිහිටලා තියෙන්නේ. මීමුරේ ගමන අපි උදෑසනම ආරම්භ කළා. සුන්දර කඳු වැටි මැද්දෙන් යන මේ ගමන කොයිතරම් අපූරුද. ඒ වගේමයි ගලා යන මේ දොළපාරේ සුන්දරත්වය. මේ අපි ඉන්නේ ඊයේ වෙඩිලුණු ගුහාවට යද්දි අපි දැක්ක මාවේ දියැල ළඟ. මේ සුන්දරත්වය ඇත්තරම විඳින්නට පුළුවන් මෙතනට ආවොත්. කළු පහන සහ කිනිහිර ගල ආශ්‍රිත කඳු වැටි කලාපය තමයි මේ මාවේ පෝෂක ප්‍රදේශය. වනාන්තරයේ මැද්දින්ම ගලා එන හින්දා නියං කාලයකදීවත් මේ දොලේ ජලය අඩු වෙන්නේ නම් නැහැ. කොහොම වුණත් යම් කිසි දවසක ඔබ මෙහි ආවොත් ඔබටත් හිතේවි මේ දොළ පහරට බහින්න. හැබැයි බහින්න ඕනේ පරිස්සමෙන්. ඇත්තටම අපේ සමහරෙක් නොකරනම දේ තමයි ඒ. යන කෙනෙකුට හමු වෙන තවත් වැදගත් සංදිස්ථානයක් තමයි හීන්ගඟේ මේ පාලම. දුම්බර වනපෙතෙහි කළු පහනාවට කඳු වැටි කලාපය මෙතෙන්ට හොඳින් දිස්වෙනවා. පාලමින් මෙගොඩ වුණු අපිව පිළිගත්තේ මේ සුන්දර රාජාලි මිත්‍රයා. මේ
ගමන් මාර්ගයේදී දකින්නට ලැබෙන තවත් සුන්දර ස්ථානයක් තමයි මහවැලි ගඟේ අතුශාඛාවක් වන මේ හීන්ගඟ. මේ හීන්ගඟ පටන් ගන්නේ කළුපහණ කියන ප්‍රදේශයෙන්. කළුපහණ ප්‍රදේශයේ ඉඳ ගලාගෙන එන මේ ගංගාවේ ඉහළින් දකින්නට ලැබෙනවා දේවාලයක්. ඉතින් සම්ප්‍රදායන් එක්ක ගමේ තියෙන තවත් බොහෝ දේවල් එක්ක ගනුදෙනු කරනකොට ටිකක් ඔබ මෙතෙන්ට නා කියා ගන්නට ආවහම හොඳ දැනක් වුණත් ටිකක් ඒ ගැන සැලකිලිමත් වුණොත් තමයි හොඳ. ऐतिहासिक මට පිටිපස්සෙන් දෙනු එක මේ ගහ. මේක අවුරුදු 200කට වැඩි ඉතිහාසයක් තියෙනවා කියලා තමයි සැලකෙන්නේ. එතකම මේ වනපෙත ගත්තොත් එහෙම දුම්බර වනපෙතේ තියෙන අනන්‍යතාවය හැටියට සැලකෙන්නේ අර තියෙන ලකේගල. ලකේගල වටා ගෙදිච්ච ඓතිහාසික කතන්දර තිබෙනවා. ඒත් එක්කම අපි දැන් මේ ප්‍රවිෂ්ඨ වෙනට හදන මාර්ගයෙන් තියෙන මේ ලකේගල ඊයේ දැක්කට වැඩිය වෙනස් විදිහට අද අපි දකින්නේ. දුමින් බර වෙච්ච ලකේගල තමයි අද අපිට දිස් වෙන්නේ. පාර දෙපැත්තෙම අපූරු ගල් වැටි පෙළක්. මේ දුම්බරටම ආවේනික සීමාමායිම් ලකුණු කිරීමේ ක්‍රමයක්. ඉතින් මෙවැනි ගම්මානයක සංචාරය කරන කෙනෙකුට පරිසරය විතරක් නෙමෙයි ඇදෑරිය හැකි රස විඳිය හැකි බොහෝ දෑ එමටයි. ගඩේ උස බොය ගල උඩ බලන්නට ගඩේ වට බොය ගල වට දුවන්නට හිතේ සැක බොය පද කර කියන්නට සංස්කෘතිය ප්‍රදේශ මේ ගම්මානේ ඇතුලේ තියෙන ඓතිහාසික තත්ත්වය මේ සියල්ල පිළිබඳව අපි කතා කරන්නට හදන්නේ මේ නීමුරේ ගම්මානේ ඉන්න පාසල් ගුරුවරයෙක් වෙන ගාමිණී අබේරත්න මහත්මයා. කොහොමද ඇත්තට මේ තොරතුරු ටිකක් අපි කතා කරලෙමු. විනෝදර්ම සූත්‍ර රජුගේ කාලේ මෙහි පජවාසලට දීපැනි සපයන්න වේඳුරුවා කියලා වැද්දෙක් නතර කරලා ඉඳලා තියෙනවා. කොහොම හරි මේ වේඳුරුවා වැද්දා මෙහි ඉන්න අතරතුර මේ පොඩ්ඩල්ගොඩ කඩුතුරාගල කියන පැත්තෙන් දඩේ මේ ආපු හේරත් හාමි කියන පොජ්ජලෙක් ඌරේකට විදලා ඌරගේ පස්සේ ඇවිල්ලා මේ මීමුරේ ගම්මැද්දාය දැනට වෙල්ලායක්ව තියෙන මෙන්න මේ තැනක ඌර වැටලා ඉඳලා තියෙනවා. මෙතෙන්දි මේ ඌරා කොහොමද මස් කරන්නේ කියලා වටපිටාව බලන වෙලාවේ මේ බේඳුරු වැද්දා හම් වෙලා. පස්සේ බේඳුරු වැද්දා මුලදී පොඩ්ඩක් මෙයාට තර්ජනය කළා තියෙනවා තමන්ගේ සීමාවට අනවසරයෙන් ආවයි කියලා. කොහොම හරි මේ දෙන්නා හිතවත් වෙලා ටික කාලයක් පොඩ්ඩල්ගුරට යන හේරත් හාමි නැවත තවත් පිරිසකුත් එක්ක මෙහාට එනවා. මේ ඇවිල්ලා බේඳුරුවත් එක්ක හිතවත් වුණාට පස්සේ මෙයාට මේ පැත්ත ගැන ආසා හිතිලා මේ ගොවිතැන් කරන්න සුදුසු පැත්තක් කියලා මෙයා හිතලා මේ බේඳුරු වැද්දාගේ සීමා බලන්න කැලාවේ ඇවිදින අතර තැනකදී මේ බේඳුරුවා මරලා දානවා. කොහොමද දැනටත් ඒක භාවිතා කරන බේඳුරුවා මැරු තැන්න කියලා මේ ලකේගල ආසන්නේ තියෙනවා. එතකොට මේ ඊට පස්සේ මේ හේරත් හාමි ඇවිල්ලා හේරත් හාමිගේ සහෝදරය රිටි හාමි කියලා සමහර අය නම් කියනවා මේ රිටි හාමිට හිටි හාමි කියලා. ඉතින් ඔය වගේ නම් දෙකක් තියෙනවා අපි වැඩිපුර බාතේ. මෙන්න මේ දෙන්න ඇවිල්ලා හේරත් හාමි තමන්ගේ ගෙදර පල්ලෙහා පැත්තකින් හදාගෙන තියෙනවා. ඊට පස්සේ ඒකට පල්ලෙහා ගෙදර කියලා තියෙනවා. රිටි හාමි උඩින් ගෙදර හදාගෙන තියෙනවා උඩ ගෙදර කියලා තියෙනවා. ඒත් එක්කම ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ තම දියණියන් දෙදෙනා සතුරු උපද්‍රවයන්ගෙන් ආරක්ෂා කරගන්න මේ මීමුරේ ගම්මානේ රැඳ වූ බව ජනප්‍රවාදී සඳහන් වෙනවා. මේ තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ දුවරු දෙන්න නෑවයි කියලා සැලකෙන ලිඳ. මේක දැන් නම් නවීකරණය කළා. මෙතන සීමාවක් වනවලා තිබිලා තියෙනවා කටු පැලල්ලක් ගහලා වෙනත් අයට එන්න බැරි වෙන්න. ඒක නිසා කටු පඳුර ලිඳ කියලා තමයි මේ ලිඳ හඳුන්වලා තියෙන්නේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුව තම දූවරුන් සංගවා තැබූ මීමුරේ මැදගෙදර නම් නිවස දැන් නැහැ. නමුත් මීමුරේ එන කෙනෙකුට
මැද මිදුල් සහිත මෙවැනි ඉපැරණි නිවාස නම් දැකිය හැකි ඇත්තටම මෙවැනි ස්ථාන රසවින්දිය හැකි ජනශෘතියේ එන ජනප්‍රවාදත් එක්කමයි එය සංචාරක සංස්කෘතියේ නව මාණයක් නොවේද මේගොල්ලෝ කොහෙද දැන් ඉන්නේ කොහොමද මුදිතින් ඔබට පුළුවන් මේ මීමුරේ ගම්මානයට ආවට පස්සේ මීමුරේ ගම්මානයේ තියෙන සුන්දරත්වය සහ ඒ සංස්කෘතියේ විවිධත්වය විඳ ගන්න. එහෙමනම් ඉතින් ඒ සුන්දරත්වය විඳ ගන්නට අපි ඔබට ආරාධනා කරනවා. බලන්නකෝ දැන් ලකේගලේ හැටි. සම්පූර්ණයෙන්ම වලාකුළු වලින් තොර වෙච්ච, මිහිදුමින් තොර වෙච්ච ලකේගලක් අපිට වෙන්නේ. ඉතින් දුම්බර අසිරිය විඳ ගන්න ඔබත් කැමැත්තෙන් නැති. පැමිණෙන ඔබට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩීන්ස්ටන් සංරක්ෂණ මධ්‍යස්ථානයේ නවාතැන් ගන්න පුළුවන්. අදාළ වෙන්කිරීම් කළ හැකි වෙන්නේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන්. මෙමනම් ඉතින් දුම්බර වනපිටියේ තවත් සුන්දර ඉසව් පිළිබඳව කතා බහ කරන්නට, හදාරන්නට, රස විඳින්නට ඔබට අවස්ථාව ලැබෙන අපි තවත් සැරිසරකින් හමු වෙනවා.